පසුගිය අටවනදා අතුරුදහන් වූ කෙසෙල් වත්තේ දැරියන් තුන්දෙනා නිවසට පැමිණ තිබුණා. මේ සම්බන්ධයෙන් කතාබහ ඇවිල යද්දී එදා රාත්‍රියේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහල් තල්දුව මහතා කියා සිටියේ නැති වූ දැරියන් තුන්දෙනා ගෙදරට පැමිණ ඇති බව. දැන් ඒ කතාවේ තොරතුරු එළියට එමින් පවතිනවා. අවුරුදු 12 සහ 15 වයස්වල පසුවන මේ දැරියන් තුන්දෙනා කුමක් හෝ හේතුවක් නිසා කෙසෙල් වත්තේ ඔවුන්ගේ නිවස් වලින් පිට වී තිබෙනවා. අරමුණක් නැතුව දැරවියන් ගොඩ වී තිබෙන්නේ අනුරාධපුරයට යන බස් රථයකට. ඒ අටවනදා බස් රථය අනුරාධපුරයට එන විට හවස් වී තිබෙනවා. හවස් යාමේ අනුරාධපුරයෙන් බැසගත් දැරවියන් තුන්දෙනාට තරුණයින් පිරිසක් අනවශ්‍ය ලෙස විහිළු කරන්නට පටන්ගෙන තිබෙනවා. බස් රථයේ කොන්දොස්තර සහ රියදුරු වාසනාවට උතුම් මනුස්ස ගතිගුණ වලින් පිරි මිනිස්සු. මේ දැරවියන් සම්බන්ධයෙන් සැකසිතුණු ඔවුන් දෙපළ දැරවියන් යන එන තැන් ගැන විමසා තිබෙනවා. මේ තොරතුරු සොයා බැලීමේදී ඔවුන්ට තේරී තිබෙන්නේ මේ තිදෙනා නිවසට හොරෙන් පැමිණ ඇති බව. මේ වටිනා මනුස්සයින් දෙදෙනා දැරවියන් තිදෙනාව කොතැනකවත් යා නොදී බස් නැවතුමේ රඳවාගෙන තිබෙනවා. අනතුරුව මන්නාරමේ සිට කොළඹ යන බස් රථයක දැරිවියන් තිදෙනා නැංවූ ඔවුන් අතරමඟ කොතැනකවත් ඔවුන්ට බහින්නට ඉඩ නොදෙනසේ රියදුරට සහ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට දැරිවියන් තිදෙනා සොයා බැරිම තැන ඒ නිවෙස්වල වැඩිහිටියන් ඔවුන් අතුරුදහන්ව බව දන්වමින් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කර දෙමෙනවා. ඒ ඔවුන් අතුරුදහන් වූ අටවනදා පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ තිබුණා. අනුරාධපුරයෙන් දැරවියන් තිදෙනා ගොඩ කළ බස් රථය කොළඹ බස් නැවතුමට එද්දී මහ රෑ වී තිබුණා. කොළඹ පැමිණියත් ගෙදර නොගිය දැරවියන් තිදෙනා රෑ එළිවෙන තුරුම කොළඹ කරක් ගසමින් සිට තිබෙනවා. ඔවුන් තිදෙනා ඥාති නිවසකට යන්නේ එදා පාන්දර එළිය වැටෙන යාමයේ. ඒ නිවස ඇත්තේ කෙසෙල්වත්තේ ඔවුන්ගේ නිවස අසල. අනතුරුව දැරවියන් තිදෙනා සිය නිවෙස්වලට ගොස් තිබෙනවා. රටේම දැරවියන් අතුරුදහන් වීම ගැන ප්‍රවෘත්ති අසන විට ඔවුන් සිය නිවෙස්වලට නැවත ඇවින්. එහෙත් මේ දරුවන් අතුරුදහන් වීම ගැන පැමිණිලි කළ නිවෙස්වල උදවිය දරුවන්ගේ නැවත පැමිණීම පොලිසියට දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කළොත් අපි දාන උණුසුම් පුවක් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.